Sri Lanka's Choice 2024. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීම සඳහා අද උදෑසන සිය කාර්යාලයෙන් මෙලෙස පිටත් වුණා. උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින්. උත්සව සභාවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම තරුණ ප්‍රජාවට පිළිගැන්වීමෙන් අනතුරුව උත්සවය නිල වශයෙන් ආරම්භ වුණා. මෙම අවස්ථාවට ජනාධිපතිවරණයේදී ජනපතිට සහය දක්වන සියලුම පක්ෂ නියෝජනය කරමින් නියෝජිතීන් පැමිණ සිටි අතර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය මහා සංඝරත්නයට පිළිගැන්වුවා. ජීවන බර අඩු කිරීම, වැඩි රැකියා සහ ඉහළ වැටුප්, බදුබර කපාහැරීම, උරුමය හා අස්වැසුම දායාද කිරීම සහ ආර්ථිකය වෙනුවෙන් සැලසුම් යන පස්ස දෑරුම් කරුණු යටතේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. එයනුව ජීවන බර අඩු කිරීම යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත බදු ඉවත් කිරීම හා දේශීය නිෂ්පාදන වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. වැඩි රැකියා හා ඉහළ වැටුප් යටතේ රැකියා වෙළඳපොළ පුළුල් කිරීම තුළින් නව රැකියා සහ ආදායම් උත්පාදනය කිරීම පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා ප්‍රකාශයට ඇතුළත්. බදුබර කපාහැරීම යටතේ බදු රහිත සේවා දිරිගැන්වීම් ලබාදීමට පියවර ගැනීමට සැලසුම් කර ඇති අතර වක්‍ර බදු ක්‍රමානුකූලව අහෝසි කිරීමට පියවර ගැනීමට නියමිතයි. අදාළ කාර්යයන් ඉදිරි වසර දෙක තුළ ක්‍රියාත්මක කර බදු ගෙවන්නන්ට සහන සැලසීමටද පියවර ගැනීමට අපේක්ෂිතයි. ආයෝජන අවස්ථා සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම මගින් ආර්ථිකය දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක්, අධ්‍යාපනය සහ වැඩිදුර පුහුණුව වැනි සේවාවන් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. උරුමය හා අස්වැසුම දායාද කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් සැමට සුරක්ෂිත හා සෞභාග්‍යමත් අනාගතයක් ළඟා කර දීම ජනාධිපතිවරයාගේ අභිප්‍රායයි. මේ ප්‍රකාශනය පදනම් කරගෙන තියෙන්නේ ලංකාව හා IMF සංවිධානය ඇතුල් වුණ ගිවිසුමත්, ලංකාව හා අපිට ණය දුන්න OCC සංවිධාන Official Creditors Committee සංවිධානයට ඇත් රටවල් 17ත්, චීනයත්, IMF සංවිධානයත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් සමග ඇති වුණ ගිවිසුම. එනම් ගිවිසුම් දෙකක් අපිට තියෙනවා. මේ ගිවිසුම් රාමුව තුළ තමයි අපි ක්‍රියා කරන්නේ. මම කැමති අනික් අපේක්ෂයන් අහන්න, තමන් ලෑස්තිද මේ රාමුව තුළ ක්‍රියා කරන්න? මේවා සංශෝධනය නොකර මේවා වහාම ක්‍රියා කරන්න කැමති. අන්න ඒ ප්‍රශ්නේ තමයි මම පළමුවෙම අහන්න තියෙන්නේ. කතා කරන එක නෙමෙයි, අපි කතා කර කර ඉන්නවද? අලුත් ප්‍රතිපත්ති ගෙනල්ලා වාද කරනවද? අලුත් ප්‍රතිපත්තිකින් කාලේ ගන්නවද? අලුත් ප්‍රතිපත්තිකින් IMF එකට කතා කළ තව අවුරුද්දක් යනවද? එදා ජනතාව විඳින දුක කුමක්ද? අන්න ඒකයි මම අහන්නේ. පුළුවන් ශ්‍රී ලංකා එකේ අපේ සම්පූර්ණ වැඩසටහන තියෙනවා. අද ආරම්භ කරන එකත් ඊළඟ අවුරුදු කීපෙත් දැම්මම ක්‍රියා කරන්න පුළුවන් ඒවා මම කියන්න. ඒක නයි බලාගෙන ඉන්නේ. නැත්තම් තවත් විවාද ගන්න නෙමෙයිනේ. මම කියන්න කැමති අපි දැම්මම ක්‍රියාත්මක කරන එක. කෘෂි නවීකරණය දැන් වැඩකටයුතු, මූලික වැඩකටයුතු කළා ඉවරයි. සංචාරක ව්‍යාපාරය මිලියන 5කට දියුණු කිරීම, ඒ වැඩකටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ. ආයෝජන කලාප ඇති කිරීම, අපි බිංගිරි ආරම්භ කරලා තියෙනවා.
උත්තරය ආරම්භ කරන්න තියෙනවා, හම්බන්තොට කරන්න තියෙනවා. මේවට අපි ලෑස්ති. තවත් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට පුනර්ජීවන බල ශක්ති නිෂ්පාදනය අපේ ප්‍රධාන ආර්ථික කොටසක් බවට පත් වෙන්න යනවා. අපේ ප්‍රධානම එක තමයි රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් තරුණ තරුණියන්ට ඇති කරන්න. අපි මුදල් දෙනවා තරුණ තරුණියන් 50,000කට පාසල් හැර යන. ඒ වවුචර් එකෙන් තමන්ට පුළුවන් තමන් කැමති ඕනෑම ආයතනයකට ගිහින් තමන්ට කාර්මික පුහුණුව ලබා ගන්න. ජුලික හෝ රජයේ. ඒ විතරක් නෙමෙයි. ඔක්කොම කතා කරන හොරු අල්ලන එක. කොහොමද හොරු අල්ලන්නේ? මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? මෙන්න හොරු අල්ලන 50 අපි ගේන්නේ. විශේෂයෙන්ම දූෂණයට විරුද්ධව න්‍යාය පත්‍රයේ සම්මත කළා සමහර නීති ගෙනල්ලා අනෙක් පස සකස් කරගෙන යනවා. තවත් ගේන්න තියෙනවා. මම කියන්නේ අනික් අය කතා කරනවා, අපි ක්‍රියා කරනවා. මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා මම කමිටියක් පත් කරනවා. ඉතින් කාටවත් කියන්න බෑ අපි මේ කවුරුහරි ආරක්ෂා කරන්න යනවා කියලා. අනික් අය කියන්නේ මොකද්ද කරන්න කියලා? කතා කරන්න ලේසි. හැමදාම කතා කරනවා. අපි බලන්නේ 2048 දිහා. ඒකයි පුළුවන් කියන්නේ. අපිට පුළුවන්. වෙන අය බෑ කිව්වද අපි පුළුවන් කිව්වා. අද මෙතෙන්ට ආවා. එහෙනම් ඉත ඉදිරියට යන්න පුළුවන් කියන අය එක්ක තමයි ගමන් කරන්න තියෙන්නේ. මේක හරි ලේසි ක්‍රියාත්මක කරන්න. ස්විච් එක දාන්න. අපි වැඩ කරන්න ලෑස්ති ඊළඟ දවසේ.